ආයුබෝවන් ඔබට සුබ දවසක් අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් ශ්‍රාවකයාණන් වහන්සේ නමක් වන කුණ්ඩදාන මහරහතන් වහන්සේ රහත් වන තුරුම උන්වහන්සේගේ පසුපස පැමිණි ස්ත්‍රියගේ කතාව වගේම මීට කල්ප ලක්ෂයකට පෙර වුණ සිදුවීමක් ගැන කතා කරන්න ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානයේ වන තේ සැමට පළමුව සලාක ගන්නා වූ භික්ෂුන් වහන්සේලා අතුරින් මේ කුණ්ඩදාන මහරහතන් වහන්සේ අග්‍රවණ සේක මුන් වහන්සේගේ ගිහි නාමය දානමානවක නම් විය. ඉතින් මේ කල්පයෙන් කල්ප ලක්ෂයකට පූර්වෙහි බුදු වූ පදුමුත්තර නම් බුදුන් වහන්සේගෙන් බණ ඇසූ එක්තරා කුල පුත්‍රෙක් එම සර්වඥන් වහන්සේ කිසියම් භික්ෂුවකට පළමු කොට සලාක ගන්නා වූ භික්ෂුන් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානයේ දෙන අයුරු දැක තමාටද අනාගත කාලයකදී බුදුවරයෙකුගෙන් එබඳු පදවියක් ලැබීමට කල්පනා කළේය. පසුව සද්දිනක් බුදුපාමොක් මහසංගරට මහදන් දී අවසන් දින තමාගේ අභිප්‍රාය සර්වඥන් වහන්සේට සැල කර සිටියේය. උන් වහන්සේ අනාගතය බලා එය සඵල වුණ දැනගෙන කුල පුත්‍රය මේන් කල්ප ලක්ෂයක් ගිය තැන ලෝව පහළවන ගෞතම නම් බුදුන්ගේ කාලෙහි තොපගේ ප්‍රාර්ථනාව සඵල වන්නේය. යනුවෙන් ඔහුට නියත විවරණ දුන්සේක. ඒ කුල පුත්‍ර තෙම එයින් පසු බොහෝ පින්කම් කොට සසර සැරිසරා කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලෙහි එක්තරා බූමාටු දෙවියෙක් උපන්නේය. මෙකී දේවතාවා දිනක් වණයක් මැදින් වැටි ඇති මාර්ගයක ගමන් ගන්නා යහළු භික්ෂුන් වහන්සේ දෙනමක් දැක මේ භික්ෂුන් වහන්සේලා දෙනම එකිනෙක බිඳවා තරහකාරීන් බවට පත් කරනවායයි සිතූහ. එසේ සිතා එම භික්ෂුන් වහන්සේලා දෙනම පිටිපසින් ගියේය. මදක් දුර යන විට එක් භික්ෂුවක් කිසියම් උවමනාවක් සඳහා වනයේ ඇතුළට ගොස් මදක් කල් ගෙවා ආපසු පැමිණියේය. අප මුලින් කී දේවතාවා ඒ අතර සුන්දර ගැහැණුරුවක් මවාගෙන උන්වහන්සේගේ පිටිපසින් ඇඳුම් සකස් කරමින් එළියට ආවාය. එම භික්ෂුව එවන්නක් නුදුටුවද මහමග සිටි අනිත් භික්ෂුව ඒ දුටුවේය. දේවතාවා කළ මේ දරුණු විහිළුව නිසා ඔවුන් චෝදනා කරමින් වෛර මැදගත්හ. දේවතාවා තමා විසින් කරන ලද මේ පාපෙහි විපාක වශයෙන් බොහෝ කාලයක් අපායෙහි දුක් විඳ අනතුරුව මේ සමයෙහි සවැත් නුවර එක්තරා බ්‍රාහ්මණ කුලයක ඉපිද දාන මානවක නමින් ප්‍රසිද්ධව විසීය. මේ දාන මානවකයා ත්‍රිවේදයේහි පර තෙරට ගොස් පසුව වයසට පත් වූ කල්ලි බුදු සසුනෙහි පැවිදි විය. හෙතෙම උපසම්පදා වූ දා පටන් රූමත් ගැහැණුරුවක් ඔහු පසුපස්සෙන් ගමන් කරයි. එය ඔහුට නොපෙනෙන නමුත් අනිත් අයට පෙනෙති. දකින දකින පිරිස තෙරුන් වහන්සේට නින්දා කෙරෙති. තරුණ උපාසක උපාසිකාවෝ උන්වහන්සේට කැඳපත් බෙදන ගමන් මේ ඔබ වහන්සේටයි මේ අපේ යෙහෙලියටයි යනුවෙන් විහිළු කරයි. මේ අතර අනික් භික්ෂුන් මේ භික්ෂුව කාන්තාවක සමග හැසිරෙන නිසා තා දුස්ශීලයි යනුවෙන් අනේපිඬු සිටානන්ට සහ විශාකා උපාසිකාවට දැන්නුවා. එවිට අනේපිඬු සිටුතුමා සහ විශාකාව ස්වාමීනි භික්ෂුන් වහන්සේලාට විධාන දෙන්නට අපට හැකියාවක් නැත. එම නිසා බුදුන් වහන්සේට සැලකල මැනවයි කියා ඔවුන් නිශ්ශබ්ද වුණා. පසුව කොසල් රජුට දැන්නුව නමුත් රජතුමාද මේ කිසියම් අදෘශ්‍යමාන දෙයක් යැයි වැටහි එය ගණන් නොගෙන කුණ්ඩදාන තෙරුන්ට රජගෙදරින්ම දන් වළඳන ලෙසට ආරාධනා කළා. කුණ්ඩදාන තෙරුන් වහන්සේට බැනවැදුණු භික්ෂූන් රජුගේ නොපනත් කමක සැටි බලව්. ගැහැණියක් සමග ඇවිදින කුණ්ඩදාන තෙරුන් වහන්සේට රජුගේ සැලකිලි තව තවත් වැඩි විය. අනතුරු එම භික්ෂූන් සර්වඥන් වහන්සේ වෙත එළඹ කුණ්ඩදාන තෙරුන් වහන්සේ ගැන පැමිණිලි කළහ. එකල්හි භාග්‍යවත් බුදුන් වහන්සේ කුණ්ඩදානීනි මේ අය තොප පස්සේ යන ගැහැණු කෙනෙකු දැක මෙසේ කියන හේයින් එහි කිසිදු වරදක් නැත්තේය. තොප ඉහත කළ පාප කර්මයක් නිසා මේ දේ සිදු ඇත. ඒ නිසා වෙනත් අය කරන නිග්‍රහයන් ගැන කෝප නොගෙන සිල්වතුන්ට දෝෂාරෝපණය නොකොට තව තවත් සිත සංසුන් කරගන්නයි වදාළසේක. එකල්හි භික්ෂුන් වහන්සේලා මොහු විසින් කළ පාප කර්මය කුමක්දැයි විමසූ කල්ලි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩදාන තෙරුන් වහන්සේ අතීතයේදී කළ පාප කර්මය විස්තර කොට වදාළසේක. කුණ්ඩදාන තෙරුන් වහන්සේද රජුගේ උපස්ථාන ලැබ සිත සංසුන් කොටගෙන කෙලසුන් නසා රහත් භාවයට පැමිණිසේක. ඒ සමගම එතෙක් පිටිපසින් ගමන් කළ ගැහැණුරුවද අතුරු දහන් විය. මහා සුභද්‍රානම් සිටු දේවිය උග්ගනුවර මිසුදුට කුලයකට පාවා දෙන ලදී. ඉතින් මේ හේතුව නිසා බුදුපාමොක් මහා සංඝරට දණක් දෙනු කැමැත්තෙන් සිටියා. බුදුරජුන් වෙත සමන්මල් වියනක් අහසින් යවා දනට ආරාධනා කළා. සර්වඥන් වහන්සේ එම ආරාධනාව පිළිගෙන රහතුන් 500කට ආරාධනා කරන ලෙස අනද තෙරුන්ට විධාන කළා. කුණ්ඩදාන තෙරණුව මුලින්ම සලාකේ ගත්තා. නමුත් උන්වහන්සේ රහත් වූ බව නොදත් ආනන්ද තෙරුන් වහන්සේ
කුණ්ඩදාන තෙරුන්ට සලාකේ දීමට මැලි වුණා. ඉතින් ඒ බව දැනගත් කුණ්ඩදාන තෙරුන් වහන්සේ ඉරිදීෙන් අහසට නැගී අත දිග කොට සලාකේ හැරගත්තා. ශාස්ත්‍රුන් වහන්සේ ඒ නිමිති කොටගෙන උන්වහන්සේට පළමුව සලාක ගන්න උන් අතරෙහි අග්‍රස්ථානය ලබා දුන්සේක. ඉතින් මේක තමයි කුණ්ඩදාන තෙරුන් වහන්සේ ගැන කතාව. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි තවත් දවසක මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක් ආයුබෝව වේවා.